සමගි ජනබල වේගය සහ ජාතික ජනබල වේගය අතර විවාදයේ පැවැත්වීම සම්බන්ධයෙන් දින ලබා දෙන ලෙස දෙපාර්ශ්වයේම යෝජනා ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව ආර්ථික කටයුතු අතර විවාදය පළමුව පැවැත්වීම සඳහා සමගි ජනබල වේගයේ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබඳ දැනුවත් කරමින් සමගි ජනබල වේගයේ විවාදය පිළිබඳ සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ලිපියක්ද ජාතික ජනබල වේගයේ වෙත යොමු කර තිබෙනවා. එහි සඳහන් වන්නේ ආර්ථික කමිටු විවාදය ලබන 27, 28, 29, 30 හෝ 31 යන දිනවලින් පහසු දිනයකදී පැවැත්වීමට යෝජනා කරන බවයි. එමෙන්ම ජූනි මාස 3, 4, 5 හෝ 6 දිනවලින් එක් දිනයකදී නායකයින් අතර විවාදය පැවැත්වීමට සුදුසු බවද එම ලිපියේ සඳහන් කර තිබෙනවා. මේ අතර මෙම විවාද සම්බන්ධයෙන් ස්ථාන රැසකදී අදත් විවිධ අදහස් පළ කෙරුණා. මේ පිළිබඳව අපිත් බොහොම අවධානය යොමු කරගෙන හිටියා. මේ දෙගොල්ලොම ඒ විවාදයට සම්බන්ධ වෙලා විවාදය තුළ අර්ථපූර්ණ වෙච්ච වැඩපිළිවෙලක් සාකච්ඡා කරයි කියලා. දැන් අපට තේරෙනවා දෙපැත්තම මං හිතන්නේ ආසයි බයයි වගේ. කවුරු කෙසේ කිව්වත් මේ දෙගොල්ලොම මං හිතන්නේ මේ විවාදයට බයයි. මොකද දෙගොල්ලොන්ගෙම තියෙන අඩුපාඩු සහ දෙගොල්ලොම මේ රටට කරපු දේවල් පිළිබඳව මේ රටේ ජනතාව හොඳ අවදියෙන් ඉන්න නිසා මේ සාකච්ඡාව මට හිතන විදිහට කෙරෙන එකක් නැහැ. ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් කරාම ජනාධිපති අපේක්ෂකයන් වාද කරන එක තමයි ලෝක සම්ප්‍රදාය. නමුත් අපි කිව්වා එහෙම නැතත් කමක් නැහැ. පළමුව ආර්ථිකය පිළිබඳ හර්ෂ, ඉරාන්, කබීර් කියන අපේ කමිටු සමාජිකයන් තිදෙනත් ඔවුන්ගේ හඳුන්නෙත්ති හෝ ඒ ඉන්න කණ්ඩායමක් ඉන්නවනම් ඒ කමිටු දෙක අතරත් මුලින් තියමු. ඒ වගේම එදාටම නියම කරගමු අපි ඒ ඊළඟ සතියෙම නායකයන් අතර විවාදය. දැන් මේක අර කිකිලි දිබිත්තරේද වගේ මග අරන් ඉන්නවා. මේක මග අරින්නේ අපි නෙමෙයි, මග අරින්නේ ජනතා විමුක්ති පෙරමුණ. ස්වාධීන රූපවාහිනියට තුලාව සංවාදයේ හැටියට අපි සූදානම් ඒ පහසුකම සලසන්න. ඔවුන් නියම කරගන්නා දිනයකදී අපි සූදානම් විශේෂ තුලාව සංවාදයක් කරන්න මේ සම්බන්ධයෙන් රටේ ආර්ථිකය පිළිබඳව සියලු පාර්ශ්වයන් එකතැනකට ගෙනල්ලා.